අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. නැවක් වරායේ නැංගුරම්ලා තවනතුරු ඒ සුරක්ෂිතය. නමුත් ලෝකේ නැව් නිර්මාණය කර ඇත්තේ වරායේ නැංගුරම්ලා තවන්නට නොවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙරටේ විප්ලවීය වෙනසක් ඇති කළ දේශපාලන පක්ෂය අද මේ ජාතික මහා සම්මේලනයේට පක්ෂයේ සමස්ත ලංකා කාර්ක සභාව දෙක්ව සිටිනවා. ඒ නිසා දැන් අපි සූදානම් වන්නේ පක්ෂයේ නායකත්වය සඳහා නමක් යෝජනා කිරීම සහ ඒ ඉස්තර කිරීමේ අවස්ථාව. දැන් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙමු. පක්ෂයේ නායකත්වයට නමක් යෝජනා කිරීම සහ ඒ ස්ථිර කිරීම. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම අන්‍ය පූජකතුමන්ලාගෙන් අවසරයි. අපේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමනි, සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතවරුනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, අපේ පාක්ෂිකයනි, ශ්‍රී ලංකා පොදු ජනපද පක්ෂයේ ව්‍යවස්ථාවේ 15 වගන්තිය ඈයක උපවගන්තිය ප්‍රකාරව පක්ෂයේ පරමාධිපති නායකයා වශයෙන් පස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම නැවතවරක් මා යෝජනා කර සිටිමි. යෝජනා ස්ථිර කිරීම ගෞරවනීය සභාවෙන් අවසරයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂයේ නායකයා වශයෙන් ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා විසින් යෝජනා කළ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම මා විසින් මේ අවස්ථාව ස්ථිර කර සිටිමි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් හැටියට අපේ රටේ පස්වන විධායක ජනාධිපති අපේ ආදරණීය නායක අතිගරු මහින්ද රාජපක්ෂතුමාගේ නම දැන් යෝජනා විස්තර වෙනවා. හොඳයි, අපි මේ ජාතික මහා සම්මේලනයට ඉදිරිපත් කරනවා ඔබේ අනුමැතිය ප්‍රකාශ කරන්න අත් ඔසවා දෙන්න අවස්ථාව. හොඳයි, මේ තමයි උදාර්ථ නායකයෙකුට පක්ෂයේ තිබෙන ගරුත්වය. මේ තමයි සුබ පැතුම්. මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් විදියට ඇත්ත වශයෙන්ම අතිගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පත්වන විතරක් නෙවෙයි, අපි කැමති නැවත වරක් අත් ඔසවා මේ උත්තරීතර නායකත්වය අපි තහවුරු කරමු. සැබවින්ම ස්තුතියි, ඔබට ස්තුතියි, බෙහෙවින්ම ස්තුතියි. අතිගරු ජනාධිපතිතුමන්, මා හිතන්නේ මේ මොහොතේ මේ රට වෙනුවෙන් කරපු මෙහෙවර ඉතා මැනවින් අපේ විචිත්‍රාංගණය කරනු ලැබුවා. අපිට දැන් කියන්න දෙයක් තියෙනවා ගමට ගිහිල්ලා. ඔබට ඒ කාර්ය බාරයි. ඒ වගේම පක්ෂයේ ව්‍යවස්ථාවේ 10 ආ වගන්තිය අනුව විධායක සභාව මෙන්න මේ විදියට තේරීපත් වෙනවා. පක්ෂයේ සමාජගත දන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන කැදෝම්කරුවන්, සමස්ත ලංකා කාර්ක සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් අතරින් පළාත් සභා මන්ත්‍රී සංසදයේ තෝරා ගන්නා නියෝජිතයින් 30 දෙනෙක්, සමස්ත ලංකා කාර්ක සභාව නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතරින් පළාත් පාලන මන්ත්‍රී සංසදයේ තෝරා ගන්න ලබන නියෝජිතයින් 60 දෙනෙක්, ශ්‍රී ලංකා පොදු ජන කාන්තා පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණ මගින් නම් කරවනු ලබන නියෝජිතයින් 5 දෙනෙක්, සමස්ත ලංකා කාර්ක සභා නියෝජනය කරන වෘත්ති සමිති සම්මේලන සමාජිකින් අතරින් එක් සම්මේලනයකින් නියෝජිතයන් 2 දෙනෙකු බැගින්, පක්ෂයේ වෘත්ති සමිති සම්මේලනයේ 6 තුලින් නියෝජිතයන් 12 දෙනෙක්, ඒ වගේම සමස්ත ලංකා කාර්ක සභා නියෝජනය කරන අනුබද්ධ සංවිධාන නියෝජිතයින් අතරින් එක් සංවිධානයකින් නියෝජිතයන් 2 දෙනෙකු බැගින්
අනුබද්ධ සංවිධාන 10ක් තුලින් නියෝජිත 20 දෙනෙක් විධායක සභාවට නම් වෙනවා. ඊට අමතරව පක්ෂ නායකයාට තිබෙන විධායක සභාව සඳහා 30 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් නම් කරවනවා. දැන් මේ අනුව මේ අවස්ථාවට සමස්ත ලංකා කර සභාව වශයෙන් සහභාගී වෙන සභිකයන්ගෙන් මේ විධායක සභාව සඳහා වන පත්වීම සඳහා අප ව්‍යවස්ථාවේ 9A2 උපවගන්තියේ ප්‍රතිපාදනව සමස්ත ලංකා කාර්ක සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස මාබෙන් කරුණාලිලා සිටිනවා අත්ෝසවය අනුමැතිය ලබා දෙමු. හොඳයි ඒකත් ඡන්දයෙන් ඒ සම්මතයි. අපි එය මේ මොහොතේදී අපි ජාතික සම්මේලන සහභාගී වෙන ඔබේ කැමැත්ත ඔබේ ප්‍රසාදය ඔබේ ඡන්දය අත්ෝසව ප්‍රකාශ කරමු. බෙහෙවින්ම සුදුයි මා හිතන්නේ අපි පොදු ජන පෙරමුණ හැටියට අද මේ ජාතික සම්මේලනයේදී විශාල වැඩ කොටසක් ඉටු කරනු ලබනවා. මන්ද රටේ දේශපාලන වාතාවරණය තුළ අපි නැවතත් ශක්තිමත් විය යුතු ගමින් ගම එකමුතු වත්වල මැද ගත යුතු දේශපාලන පක්ෂයක් හැටියටයි අපි දකින්නේ. විශේෂයෙන්ම මේ මොහොතේදී අන්න ඒ කියමන සාක්ෂාත් කරමින් අපි ප්‍රතිඥාවක් සඳහා දැන් එකතු වෙනවා. ඔබට ඒ ප්‍රතිඥාව ලැබිලා ඇති. අපි දැන් මේ ප්‍රතිඥාව කියවමු සියලු දෙනා එකට එකතු වෙලා.